චාලි අයයි බෙම්පියයි කතාවක්. ඒස්ට්‍රෑල් අර්බුද ගැන කතාව. චාලි අයියේ ඒස්ට්‍රෑල් හමුදා ගාසා තීරයේ ගේට්ටු අසලට මැවිල්ලා මහා විනාශයක් වෙයි වගේ නේද? අපිත් ඉවරයි බෙම්පියෝ. අන්න අපේ ගේට්ටු ඉස්සරහටත් ඇවිල්ලා. කවුද? ත්‍රස්තවාදියොද? හිටාපං. වැට් එක ඇවිල්ලා. ස්වාරිස්ට් හම්බෙල ජනාධිපතිතුමා කතාවක්. බයිඩන් ඒස්ට්‍රෑලයෙන් අහලා දැන් බෝම්බ දැම්ම ඇති නේද කියලා. ස්වාරිස් සහනවා දැන් වැඩ් ගැහුවා ඇති කියලා සර්ට හිතෙන නැද්ද සර්? සර්ට හිතෙන් නැද්ද වැට් ගැහුවා ඇති කියලා? IMF නැමති දංගෙඩිය වැට් නැමති කඩුවෙන් අපිව ඉවරට මිවරක් කළ දාන්න තමයි හදන්නේ. දාස ඇඳලා තියෙන්නේ. ආයිතින් ලොකුවට අපේ ගෙල සිඳ ලන්න දෙයක් නෑ ඉතින් දැන් ආය නේද? අන්තිම හුස්මටික තමයි තියෙන්නේ. ආයක ඒකර මෙච්චරලු කඩුවක් ඕනෙත් නෑ. තමොත් පත්මස්ත්‍රීගේ ශ්‍රී සමයන් ආණ්ඩුව ආර්ථිකය හැකිලීමේ කුමන්ත්‍රණයක්ලු ඕන් ඕවනම් අපිට තේරෙන්නේ. හැබැ මේ ආණ්ඩුව රටපාලනය කරන්න ගත්ත දවස් ඉඳන් අපේ බඩවැල්නම් හැකිලිලා තියෙන්නේ. ඒ ඇඹරිලා හැකිලිලා තියෙන්නේ. කුමන්ත්‍රණ නම් ඉතින් අපිට තේරෙන්නේ නෑ. 30 20ක හිනා වැස්ස හිනාව දකිද්දි මේ ඉන්නේ කවුද කියලා හිතා ගන්න පුළුවන්ද? නෑ ගුරුනාගල වැද්දෙක් කෙනෙක් වගේනේ. මොකද කියන්න බලන්නකෝ. පොතක් තිබෙනවා සමාගම්වල ලයිසන් අත්හිටුවයි කියලා. මේ ඉතින් බදු ගියපු නැති මත්පැන් නිෂ්පාදන සමාගම්වලනේ ලයිසන් අත්හිටුවේ. දෙකේ දාර පොල්ලකින් ප්‍රජාතන්ත්‍රවාදීව අර සුරා බදුවා මට්ටු කරන්න බැරි වෙයිද අප්පා? එහෙමනේ කිය කිය කියන්නේ. දෙකේ පොල්ලක් කරන් දිගෙන ගියානන්නේ මට්ටු වෙයි කියලා කිව්වේ. ඒ මට්ටු වෙන්නේ ටික. ඕකයි தත්ත්වේ. අනුරාධපුරේ නම් මෙන්න මෙහෙම. මත්පැන් සමාගම් පහකට බදු ගිල්ල බලපත් නැවැත්තුවා දිගු කර හෙල්ල. ඒ අය බැඳි නිසා දෙස්පාලන තැල්ල. අද හෙට යලිත් ලැබගනු ඇත සැනසිල්ල. සැනසිල්ල ආයෙත් ලැබේ කියලා තමයි කියන්නේ. අනේ ඒතුමාට හම් වෙලා අනුර කුමාර දිසානායක සහෝදරයා මේ දවස්වල මහා හයියෙන් කෑ ගහලා සටන් පාඩ කියන මොනවද? මම මරණ දඬුවමට විරුද්ධයි. ඒ දවස්වල සටන් පාඩේ මොකද්ද අතේ තිබ්බ? මව්වීම නැත්තම් මරණය. ආ විසිකරලා දාල එක. ඒතුමාගේ ඇඟේ ඒක. අංජනගේ කාටුන්. ඇමතිවරු දුවන්නේ හරි අමාරුවෙන් කියලා සනන් නිශාන්ත කියනවා. ඔච්චර අමාරුවෙන් මොකට දුවනද මන්දා? මොකටද ඔච්චර අමාරුවෙන් දුවන්නේ නේද? ඉන්නකෝ එක තැනකට වෙලා. පංගජ රවින්දගේ සරදම්. ඇමතිවරු දුවන්නේ හරි අමාරුවෙන් කියලා සනන් නිශාන්ත කියනවා. එහෙනම් කොහොමද අනුන්ගේ ලයිට් බිල් ගෙවන්නේ? ආහා අනවස ප්‍රශ්න අහන්න එපා නේද? ලයිට් බිල් ගෙවන්නේ අමාරුවෙන් දුවදුව. ඒක මොකක් හරි ඇති එකට ක්‍රමයක්. ජරත් වික්‍රමසිංහගේ ෆේස්බුක් සීනි බද්ද වැඩි කරන්න කලින් සීනි මෙට්‍රික් ටොන් 18,000ක් ගෙනල්ලලු නේද? මේ පාර කල්ල මරේ ඒ කාගෙද දන්නේ නැහැ නේද? ගිය පාර අයගේ කියලා තමයි ඉතින් ඔන්න චෝදනා කරන්න ඉතින්. අනේද කියන්නේ තරන් ලියනවා මෙන්න මෙහෙම. හොරකම් කරව කරනට බැරි ලෙස ඔප්පු. ඒ අනුව ගැලවුණා දුටුවනේ පොඩි අප්පු. මෙය රජ හොරුන් හට හොඳ පා රකි කැප්පු. ගසමින් නටති දැන් දූෂිත යෝ තප්පු. දැන් කටේ හිර වෙලා තියෙන්නේ නේද? දැන් හරි කට වැහිලා ක්‍රිකට් බේර ගත්තොතින් ලොකු දෙයක් ඇවිල්ලා තියෙන්නේ. කෙලින්ම ඉන්දියන් ක්‍රිකට් පන්දුව ලංකාවේ කඩුල්ල බිඳගෙන ඇවිල්ලා ක්‍රිකට් බෝඩ් එකේ කටේ හිර කරලා තියෙන්නේ. කට හග්ගාගෙන දැන් ඉන්න ඉතින් දැන් මොකුත් නැහැ. නිදහසට කරුණු ආ ඉන්න තමයි තියෙන දැන් තියෙන්නේ. ඔහොම හරි කමන්නේ ඉන්දියාවෙන් හරි කමන්නේ නේද? ඉන්දියාවෙන් හරි කමන්නේ මට්ටු වෙනවා නම් මේ කරන විනාශය නතර කරනවා නම් ඒකත් එක. ජීවිතේට ආයෙනම් ක්‍රිකට් බලන්නේ නැහැ. මල ගහලා ටීවී එක පොළවේ උස්සලා ගහලා දෙන බාන්න අංජන අද ඇඳලා තියෙන ටීවී පොළවේ ගහලා. අර ක්‍රිකට් සම්බන්ධ ජනතාවගේ අදහස් දකින්දිත් අපි දැක්කරන්නේ ඇති වෙන වේදනාව දුක. ඒ දුක වේදනාව ඇති වෙන්නේ ක්‍රිකට් වල තියෙන ආදරය නිසානේ. එදා ඉඳන් ඒ සම්බන්ධව අඩුපාඩු පෙන්වලා දෙමින් අපි කතා කරේ ආදරේ නිසානේ. ඈ ක්‍රිකට් වලට ක්‍රිකට් කරන අයට නෙමෙයි. නමුත් මේ වැඩේ උනේ මුදල් වලට හැමදේම වහගන්න සමහර උත්සාහ කරපු නිසා අද ටීවී පොළවේ ගහන මට්ටමටපත් වෙලා තියෙනවා.